ජනාධිපතිතුමනි, පොලිසිය ගැන ඔබතුමා කිව්වා. ඔබතුමාගේ ඝාතනය ගැන කතා කෙරුවා. ඔබතුමා දැන් දින 22ක් ඝාතනය කෙරුවා කියලා. දැන් ඔබතුමාට පොලිසිය හොඳ නැහැ කියලා කියනවා. ඒ නිසා ඔබතුමා තීන්දුවක් ගන්න. රාජ්‍ය නායකයාට ඝාතනය කරන්න සැලසුම් සකස් කරනවා නම් පොලිසිය හොඳයි කියලා කියනවා නම් අගමැතිවරයා, පොලිස්පති කියනවා නම් අගමැතිවරයා හොඳයි කියලා මේ කුමන්ත්‍රණයේ මොකක් හරි දෙයක් තියෙනව නේද? නාමල් කුමාරගේ කරුණු අනුවයි අපි කතා කරන්නේ. ඔබතුමා කිව්වා ආපුවම මිල සූත්‍රය අයින් කරනවා කියලා. ඇමරිකාවේද කිව්වේ මිල සූත්‍රය අයින් කරනවා කියලා. දැන් මිල සූත්‍රය අයින් කරන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. කරුණා කරලා මේ මිල සූත්‍රය අයින් කරන්න. මේ මිල සූත්‍රය අයින් කරලා මේ දහවෙන් දඩ ගේන්න යනවා. මේ දහවෙන් දඩ. තව සතියක්වත් නැහැ. සතිය මේ ආපහු මිල සූත්‍රයෙන් ආයේ ඉන්ධන මිල ඉහළට දාන්න සූදානම් කරලා තියෙනවා. ඉන්ධන මිල ඉහළට දාන්න සූදානම්. එතකොට බස් ගාස්තු වැඩි කරනවද? දුම්රි ගාස්තු වැඩි කරනවද? මේකත් අපි අහන්න ඕනේ. එතකොට ජනතාව නේද මේ පීඩනයෙන් පීඩනයට පත් කරලා අගාධයෙන් අගාධයට පත් කරන්නේ. ඒ නිසා මේ රඟපෑම නතර කරලා ඍජු තුින්දු ගන්න. අර 2015 ජිනීවා ගිහිල්ලා එතුමා කරපු ප්‍රකාශයත්, ඊළඟට 2018 එතුමා කරන ප්‍රකාශයත් අර කොච්චර පරස්පර විරෝධයක් තියෙනවද? ඕක නේද අපි කිව්වේ ස්වාධීන රාජ්‍යයක් අපි. ස්වාධීන රාජ්‍යක දූපත් රාජ්‍යක දූපත් මානසිකත්වය නෙවෙයි අපිට අපේ වැඩ කරන්න දෙන්න කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වේ. අපිට තීන්දුව ගන්න කියලා දෙන්න කියලා කිව්වේ. යුද්ධය හවර කරනකොට, ඇමරිකාව අතපොවනකොට එතුමා කිව්වේ වෙන මොකක්වත් නෙවෙයි, කරුණා කරලා මට මගේ ජනදායකයගේ බලාපොරොත්තු මගේ රටේ නිදහස ගන්න, මට මගේ තීන්දුව ගන්න මට අවසර දෙන්න, මං ඒ තීන්දුව ගන්නවා කියලා. ඔබ මොනවා කිව්වා? ඒක නිසා නේද දිගට හරහට මේ ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් ගහන්න ගහල වෙල ඔවුන්ට ඕන විදිහට නතු කරගන්න පුළුවන් මේ කෙනෙක් නේද කතා කරන්නේ? එතකොට මානව හිමිකම් ගැන කතා කරනකොට අයට මොනවද දෙන උත්තරේ? මොකද්ද කතා කරන්නේ? නිසා ජනාධිපතිතුමනි, කරුණා කරලා ඔබතුමා මේ ත්‍රිජි තීන්දුව ගන්න, අරගෙන කටයුතු කරන්න රට ජනතාවගේ නාමෙන්, මේ රටේ මේ මාතෘභූමියේ නාමෙන්, සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනකොටස්වල ඒකරාශී කරන නාමෙන්, මේ මාතෘභූමිය අපේ, මේ දහම් දිවේ නැ කියන කතා කරනට වඩාත් මම කියන්නේ මේ ලංකා මාතාව වෙනුවෙන් ඒ තීන්දුව ගන්න. වැනෙන්නේ නැතුව ප්‍රතිපත්තියක් හැටියට ගන්න. නැත්තම් අර ඉස්කෝලවල වලට ගිහිල්ලා මම තෑග්ගක් දෙනවා, ලක්ෂ 25ක් දෙනවා මෙහෙමයි කියලා කියාගෙන යන්නේ නැතුව තෑග්ග ඉතින් අතින් දෙන්නේ නැහනේ. රටේ මුදල් දෙන්නේ කොයි විදිහටද දෙන්නේ කියන එක දැනගන්න එපැයි. ඒ නිසා දරුවෝ රවට්ටන්නත් එපා, දරුවන්ගේ මනස වෙනස් කරන්නත් එපා. මේ කාරණේදී ඒ ඍජු තීන්දුව ගන්න. මේ අගමැතිවරයාත් එක්ක මේ සුසංයෝගයේ ගිහිල්ලා බොරුව රඟපාලා ජනතාව, රටේ ජනතාවට අපි විරසකයි, අපි වෙනස් වෙනවා කියලා කියන කතාව කියන්නේ නැතුව ඒ තීන්දුව ගන්න. ඒ නිසා මංගලගේ අවමංගල අයවැය පරාද කිරීම සඳහා ජනාධිපතිතුමා ඔබතුමා මැදිහත් වෙන්න. මිල සූත්‍රෙත් එපා නම්, රටේ ආර්ථිකයත් ඉහළ යනවා නම්, රුපියල් අවපාත වෙනවා නම්, ඩොලර් එක මිල ඉහළ යනවා නම්, මේ සඳහා කියන්න සූදානම් වෙනවා බැංකු අධිපතිවරයා. දැන් මෙතුමා කිව්වා බැංකු අධිපතිවරයා එක්ක දුරකථනයෙන් කතා කරලා තියෙනවා කියලා. අපි ගියා බැඳුම් කර සිද්ධිය පිළිබඳ පැමිණිලි කරන්න බැංකු අධිපතිවරයා ගාවට. අපි ගියා බන්දුල ගුණවර්ධන මෙතුමා ඇතුළු අපි සියලු දෙනා යන වෙලාවේදී, ඒ සාකච්ඡා කරගෙන ඉන්න වෙලාවේදී අගමැතිවරයා කතා කරනවා බැංකු අධිපති. බැංකු අධිපතිට කතා කරලා අපේ සාකච්ඡාව එතනින් ඉවරයි. එතනින් ඉවරයි. මේ විපක්ෂය, ඒකාබද්ධ විපක්ෂය ගිහිල්ලා සාකච්ඡා කරපේ. මෙන්න මෙහෙම තර්ජනය කරලා, මර්ධනය කරලා මේ ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ කොයි විදිහටද?